සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් සෙනසුරාදා සිත්නෙත් අසපුවට ඉතාම ශ්‍රද්ධාවෙන් ඔබ පළවෙනි පැයේ ධර්ම දේශනාවටත් ඊළඟ හොරාව තුළ උතුම් ධර්ම සාකච්ඡාවටත් සවන් දෙන බලාපොරොත්තුවෙන් මේ මොහොතේ net ශ්‍රවණය කරන්නේ. පින්වත්නි අද දේශනාවට දායකත්වයට එකතු වෙන්නේ කවුද වගේ අපි සිහිපත් කරනවා අංක 94 ඇපලවත්ත ඌරාපොළ පදිංචි TD විජේසේන චින්තන විජේසේන සහ අනුජා සෝමරත්න කියන පින්නතුන් විසින් බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයට එකතු වෙනවා. ඒ ඇත්තන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි මෙත්සිතින් සෙත්පතනවා. පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අවබෝධයෙන් තේරුම් ගත යුතු විශේෂ කාරණාවක් සහ අපිට වඩන්න පුළුවන් අපේ ජීවිතයට ගොඩාක් උපකාර කරන කාරණා පහක් ගැන අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන ඔබට මේ අද කතා කරන දේශනාව සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්න කාරණාවක හිතන්නේ නැති පැති ටිකක් ගැන හිතන්න අවස්ථාවක් දෙන්න පුළුවන් දේශනාවක් වේවි කියලා. අපි සමහර වෙලාවට පින්වත්නි හොඳට අහලා හුරු වචනයක් තමයි අල්පේච්ඡතාවය කියලා කියන්නේ. අපිච්චතා කියලා කියන මේ වචනය ගැන පුළුල් සාකච්ඡාවක් කරන්න තමයි අපි මේ දේශනාව මේ වෙලාවේ පවත්වන්නේ. අපිච්චතා. මේකට තමයි අපි අල්පේච්ඡතාවය කියලා කියන්නේ. ඉච්ඡ කියලා කියනවා ආසාවට. අල්ප කියලා කියනවා ටිකක් කියන එකට. ඉතින් මේකත් එක්ක අපි උඩින් එකපාරට මෙතෙන්දි හිතනවා අඩු ආශාවක් තියෙන කියන අදහසින් මේ පොඩි දෙයකින් ජීවත් වෙනවා කියලා කියන අල්පේච්ඡතාවය කියන වචනේ ඇතුළෙම අපිට හැඟෙන්නේ යාන්තම් ටිකකින් ජීවත් වෙනවා කියන හැඟීමක් අල්පේච්ඡතා කියලා. හැබැයි මේ අල්පේච්ඡතා පින්වත්නි සාකච්ඡා කරනකොට වර්ග පහක් තියෙනවා අල්පේච්ඡතා. මේ අල්පේච්ඡතාවල තමන්ගේ ගුණය හංග ගන්න අල්පේච්ඡතාවයක් තියෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරනවාද. ඒ වගේම ප්‍රත්‍යල්පේච්ඡතා, දුතාංගල්පේච්ඡතා, පරයත්ති අල්පේච්ඡතා, අධිගම අල්පේච්ඡතා කියලා අමතර තවත් අල්පේච්ඡතා හතරක් ගැන ඔක්කොම එතකොට අල්පේච්ඡතා පහක් ගැන අද අපි සාකච්ඡා කරනවා. මිනිස්සු හිතාගෙන ඉන්න ඔය අඩු දෙයකින් චූටි දෙයකින් ජීවත් වෙනවා කියලා කියනවට වඩා මේ අල්පේච්ඡ කියන වචනේ මහා පුදුම පුළුල් තේරුමක් තියෙනවා පින්වත්නි. අපි උත්සාහ කරමු මේ අල්පේච්ඡ ගුණ අපේ ජීවිතේ ඇති කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ සම්බෝධි පක්ඛේ සූත්‍රය කියලා අඟුතර නිකාය එක්තරා සූත්‍රයක විස්තර කරනවා සම්බෝධියට පාක්ෂික ධර්ම අතරේ කල්යාණ මිත්‍රය ඇසුරු කරගෙන දසකතා කතා කරන්න ලැබෙනවා නම් ඒක මේ සම්බෝධියට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකට පාක්ෂික වෙනවා කියලා. දසකතාවල තියෙන දෙයක් තමයි එක කරුණ අපිච්ච කතා කියලා කියන එක. අල්පේච්ඡතාවය ගැන කතා කරනවා. ඒතර පින්වත්නි අපිට කවුරු හරි කල්යාණ මිත්‍රෙක් මුණ ගැහිලා අල්පේච්ඡතාවය ගැන කතාවක් කතා කරන්න ලැබෙනකොට අපිට අල්පේච්ඡතාවයට කැමැත්තක් ඇති වෙනවා. දැන් ඔන්න ඔබ අපිච්ච කතා කියන එක වැයත්තන්ට සාමාන්‍ය ජීවිතේදී කරන්න මේ කියාදෙන කාරණුත් උපකාර වෙයි තමන්ගේ කල්යාණ මිතුරු මිතුරියොත් එක්ක සාකච්ඡා කරන්න. අල්පේච්ඡතාවය කියනකොට ඔය පුංචි දෙයකින් යැපෙනවා කියනට වඩා ඒකේ තියෙන වටිනාකම තේරුම් ගත්තම ඔබට ඔබේ ජීවිතේ අරහත්ත්වය කවදා හරි දවසක සාක්ෂාත් කරනකම් කරන්න ගොඩාක් දේ මේ තුල තියනව නේද කියන එකත් රහත් තුනදාටත් කරන්න බොහෝ දේ මේ අල්පේච්ඡතා කියන ගුණේ අපිච්චතා කියන මේ ගුණේ ඇතුලේ තියෙනව පින්වත්නි. අපි මේ කාරණා
අද දවසේ බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් උදෙසා අවශ්‍ය කරන අවබෝධයට වමනා කරන නොඑක් උදාහරණ උපමා සිදුවීම් එක්ක අරගෙන සාකච්ඡා කරමු. අපි මේ ලෝකේ යම් විටක ධර්මයේ තේරුම් ගත්තම ඒ ධර්මයේ නිසාම පින්වත්නි ගුණයන් වැඩෙනවා අපේ ජීවිතේ නොතිබිච්ච. සමහර වෙලාවට අපේ ජීවිතේ අපිට කවුරු හරි කියලා ඇති කරගන්න උත්සාහ කරපු ගුණ මෙන්න මේක හදාගන්න මේ විදිහට ඉන්න කියලා කවුරු හරි කිව්වත් අපි හදාගන්න හද උත්සාහ කරේ නැති අපි නිකන්වත් ඒකට කැමැත්තක් ආපු නැති ගති ගුණත් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අවබෝධය ඇති වෙනකොට අපිම දන්නේ නැතුව ඒ ගති ගුණ හැදෙනවා. අල්පේච්ඡ ගුණත් ඒ වගේ තමයි පින්වත්නි. මේ අල්පේච්ඡතාවය ගැන සාකච්ඡා කරනකොට අතන අප්පිච්ඡතා කියන එකටම ගැලපෙන තව කරුණු කීපයක් ඔය ගමම්ම දැනගන්න. අත්‍රිච්ඡතාවය කියලා එකකුත් තියෙනවා. අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ අධික ආශා තියෙන එක. ඒතර පාපිච්ඡතා කියලා එකකුත් කතා කරනවා. පාපී ආශාවන් තියෙන එක. මහිච්ඡතා කියලා එකකුත් කතා කරනවා. බොහෝ ආශාවන් තියෙන එක. මහිච්ඡතා කියන එක අනිත් පැත්තට එනවා අල්පේච්ඡතා කියන එක. ඒතර මේ අල්පේච්ඡතාවය අපි ඉස්සෙල්ලා බලමු පින්වත්නි. සාමාන්‍ය අපේ ජීවිතේ අපිට නිකන් අහල හුරු පුරුදු අය අඩුවෙන් ජීවත් වෙනවා කියලා කියනවනේ. ඕකට කියන්නේ ප්‍රත්‍යල්පේච්ඡතාවය කියලා. ප්‍රත්‍යල්පේච්ඡතාවය කියලා කියන මේ ලක්ෂණය ඇතුලේ අපි ඔය කතා කරන විදිහට බොහොම අඩු දෙයකින් ජීවත් වෙනවා කියන එක අදාළ වෙන්න පුළුවන්. ඒකෙදි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විශේෂයෙන් අපි හිතමු පැවිදි ශ්‍රාවකෙක් නම් දානයක් පිළිගන්නකොට අර ප්‍රත්‍යල්පේච්ඡතාවයේ තියෙන භික්ෂුව හැමතිස්සෙම තේරුම් ගන්න දෙයක් තමයි දායකයාගේ කැමැත්ත, දායකයාගේ තියෙන ශක්තිය. ඒ ඔක්කොම බලනවා. ශක්තිය කියලා කියන්නේ දායකයාට දෙන්න පුළුවන් ප්‍රමාණය. සමහර ලාට පින්වත්නි දායකයාට දෙන්න පුළුවන් ප්‍රමාණය බොහොම චුට්ටක් වෙන්න පුළුවන්. ඒ දාන වස්තුවේ ප්‍රමාණය. ඒ කියන්නේ එයා ළඟ තියෙන්නේ බොහොම පුංචි දෙයක්. එයා දුප්පත් කෙනෙක්. ඒක තමයි එයාගේ ශක්තිය. හැබැයි එයාට කැමැත්ත තියෙනවා ගොඩාක් දෙන්න. එයා ගොඩාක් දෙන්න කැමැත්තක් තියෙනවා කියලා කියන්නේ එයාගේ තියෙන දේවල් වලින් සමහර විට ඔක්කොම ටික හරි දෙන්න එයාට කැමැත්තක් තියෙනවා. එතකොට මේ ප්‍රත්‍යල්පේච්ඡතාවයේ තියෙන ශ්‍රාවකය හැමතිස්සෙම ඒ වගේ පිළිගන්න තැනකදී බලනවා ඒ දායකයාගේ ශක්තිය කොච්චරද. ප්‍රත්‍යල්පේච්ඡතාවයේ තියෙන ස්වාමින්වහන්සේ නම හම්බෙන හැටියට තමන්ට හිතෙන හැටියට ඔහෙ ඔක්කොම පිළිගන්නේ නැහැ. බලනවා ශ්‍රාවකයාගේ ඒ දානේ දෙන උත්තම ඒ ගතිය ඇතිවෙච්ච දායකයාගේ කොච්චර කැමැත්ත තිබ්බත් එයාගේ ශක්තිය කොච්චරද කියලා. ශක්තියත් එක්ක එයාගේ කැමැත්තත් බලන ගමන් සමහර වෙලාවට පින්වත්නි කොච්චර කැමැත්ත තිබ්බත් එයාට ලොකු ශක්තියක් නැත්තම් දෙන්න ඒ එයාගේ ශක්තියට ගැළපෙන විදිහට තමයි පිළිගන්නේ. එයාගේ කැමැත්ත තිබ්බ පමණින්ම නෙමෙයි දායකයාගේ. ඊළඟට පින්වත්නි සමහර වෙලාවට යම් දායකෙක් ඉන්න පුළුවන් හොඳ ශක්තිය තියෙනවා. ඒ කියන්නේ දාන වස්තුව උපරිමයෙන් තියෙනවා. ඕන තරම් දෙන්න පුළුවන්. ඒ වගේම දාණය දෙන්න ඒ දෙන කෙනාට හොඳ කැමැත්තකුත් තියෙනවා. හැබැයි කැමැත්තයි දෙන්න පුළුවන් විදිහට වස්තුවයි සියල්ල උපරිම තිබුණත් ඊට පස්සේ අනිත් පැත්තෙන් ප්‍රත්‍යල්පේච්ඡතාවේ වඩන ශ්‍රාවකයා බලනවා පිළිගන්නකොට තමන්ගේ අවශ්‍යතාවය. අන්න ඒ පැත්ත බලනවා. එතන අර පැත්තෙන් කොච්චර දෙන්න හිතක් ආවත් කොච්චර දෙන්න දේවල් තිබ්බත් තමන්ගේ අවශ්‍යතාවයට අනුව ඒ පිළිගන්න එක තීරණය කරනවා. මට මෙච්චරක් තිබ්බම ඇති කියලා. එතන පින්වත්නි දානයක් පූජා කරනකොට පූජා කරන කෙනාට ඕන ඕන විදිහට සියල්ලම දෙන්න එයාට හිතුණට ප්‍රත්‍යල්පේච්ඡතාවය කියන ගුණේ වඩන ශ්‍රාවකයා සියල්ල පිළිගන්න සූදානම් නැහැ. ඒක දායකයෝ තේරුම් අරන් ඉන්න ඕනේ. සමහර ලාවට ඇත්තම දායකයෝ හම්බෙනවා පින්වත්නි යමක් පූජා කරන්න කැමැත්තෙන් ඇවිල්ලා එයාට දැන් මේ ගෙනාපු ටික ඔක්කොම දෙන්න ඕනේ. හැබැයි දෙන්න අවශ්‍යතාවය තිබ්බට ඇතැම් විට අර ස්වාමින්වහන්සේ තමන්ගේ අවශ්‍යතාවය පැත්ත බලලා ප්‍රත්‍යල්පච්ඡතාවය තුල ඉඳලා උන්වහන්සේ චුට්ටක් පිළිගන්න පුළුවන්. සමහර විට ඒ වෙලාවේ පිළිගන්න උන්වහන්සේට ඕමනාවක් නැහැ, අවශ්‍යතාවය නැහැ. ඒ නිසා උන්වහන්සේ පිළි නොගෙන ඉන්න පුළුවන්. ඒ වෙලාවට අර දායකයා සමහර ලාවට හිත රිදෝ ගන්නවා. අයියෝ මම මේ ටික ඔක්කොම පූජා කරන්න ඕනකම තිබ්බේ, උන්වහන්සේ ඔක්කොම ගත්තේ නැහැ. අපි ඔය පිණ්ඩපාතේ වැඩම කරන ස්වාමින්වහන්සේලාගේ තියෙන විශේෂ ගුණයක් තමයි පින්වත්නි සමහර වෙලාවට පාත්‍රේ පිරෙන්න දානේ ටිකක් ලෑසි කරන් එනවා. ඒ කියන්නේ
ස්වාමීන් වහන්සේගේ පාත්‍රය දැක්කට පස්සේ පාත්‍රය සම්පූර්ණ බෙදන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගේ මුළු දාන වේලම ඒ ගෙදරින්ම බෙදන්න අවශ්‍ය ගන්න දාන ටික බෙදන් එනවා. හැබැයි ස්වාමීන් වහන්සේකින් බත් හැන්දක් හෝ දෙකක් තමයි පිළිගන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. පිණ්ඩපාතේ වඩිනකොට හරියට කටයුතු කරන්න ඕනේ. මීමැස්සෙක් මලක රොං ගන්නකොට ඒ මල තලන්නේ නැතුව රොං ගන්නවා වගේ භික්ෂුවා පිණ්ඩපාතේ පිළිගන්නකොට ඒ දායකයන්ට යම්කිසි විදිහක අපහසුයක් නොවන විදිහට දානේ පිළිගන්න ඕනේ කියලා. මොකද හේතුව පිණ්ඩපාතේ බොහෝ විට වඩින්නේ පින්වත්නි කලින් දැනුවත් කරලා බැනර් ගහලා පෝස්ටර් ගහලා නෙමෙයි. එතකොට දායකයා පූජ කරන්නේ එයාට උයාගත්ත දාණයෙන් කොටසක්. ඒ ආහාර වලින් කොටසක්. දැන් මේ තමන්ගේ ගෙදර තමන්ගේ පරිභෝජනයට උයා ගන්න ප්‍රමාණය සාමාන්‍යයෙන් ඔබ දන්නවා. බොහෝ දෙනා සමහර ලාට අපරාධේ විසිකරන්න කියන වචන යටතේ තමන්ගේ ගෙදරට ඕන ගාන දන්නවා කොච්චර දොයන්න ඕනේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේලාට බත් හැඳ බෙදුවා කියලා ඒගොල්ලන්ට ඒක මහා අපහසුයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ මුළු පාත්‍රයේම පිරෙන්න බෙදන්නවා කියලා සංඝයා ඒක පිළිගන්න සූදානම් නැහැ. හැඳක් දෙකක් පිළිගන්නවා. ඒක තමයි ප්‍රත්‍යල්පේච්ඡතාවය තුල තියෙන ගුණයක්. ඒක තමන්ගේ ප්‍රමාණි දන්නවා. ඉතින් ඒකෙදි දායකයා තේරුම් ගන්න ඕනේ අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ටික ඔක්කොම පිළිගන්න නැත්තම් මගේ හිතට සතුටුනේ සතුටු මදි. ඒවා කියවන්නේ නැතුව තමන් මේ දෙන දේ තුල නැහස පිළිගත්ත කොටසින් සතුටු වෙන්න තේරුම් ගන්න. සමහර අය දානවලට කැවිලි හිම වර්ග හදාගෙන යන විශාල ප්‍රමාණයක්. එතකොට දැන් ඕකෙන් ස්වාමීන් වහන්සේලා පිළිගත් එකක් දෙකක් නම් එහෙම ඉතින් ඊට පස්සේ හිතට හරි දුකයි. මං මහන්සි වෙලා හැදුවා, අරවා හැදුවා, මේවා හැදුවා, එකක්වත් වැළඳුවේ නැහැ කියලා සමහරట్లాට අපහදිනවා. එතකොට උන්වහන්සේ දැන් ඔබ දෙන්න කැමැත්ත කොච්චර තිබ්බත් ගන්න ස්වාමීන් වහන්සේ ගන්න පැත්තෙන් තමන්ගේ අවශ්‍යතාවය තේරුම් අරන් ගන්න එක ඔන්න අර ප්‍රත්‍යල්පේච්ඡතාවයේ තියෙන ලක්ෂණය. ඒතර අපි ওই කාරණේ ගැන ගොඩාක් දුරට සාකච්ඡා නොකරෙමු. මොකද මිනිස්සු දන්න පැත්ත ඔය අල්පේච්ඡතාව කිව්ව ගමන් ඕක. ඒ අල්පේච්ඡතාවය යටතේ කතා කරන්න කරුණු තිබුණත් දන්න කාරණේ නිසා ඒකට අඩුතැනක් දීලා අපි අනිත් කරුණු වලට වැඩි අවස්ථාවක් තියන්න කල්පනා කරා. පින්වත්නි අපිට සමහර වෙලාවට මේ දාණය පිළිගන්න උත්සාහ කරන යම් යම් තැන්වලදී ඔය අල්පේච්ඡතාවයට අමතරව දායකයෝ තව හොයන දෙයක් තමයි උන්වහන්සේ සිල්වත්. ඕක හරියට හිතනවා. සිල්වත් ස්වාමීන් වහන්සේලා ඉන්න තැන්වලට දැන් ඔය සමහර ලාවට අමනුෂ්‍ය තමන්ගේ මියගිය කෙනෙක් හීනෙන් දැකලා හරි මොකක් හරි කාරණාවකදී කවුරු හරි ඒ කෙනා වෙනුවෙන් අසවල් දේ පූජා කරන්න කියලා කියනකොටත් කියන්න පුරුදු වෙලා තියෙන්නේ ගිහිල්ලා සිල්වත් හාමුදුරු කෙනෙකුට සිවුරක් පූජා කරන්න. දැන් එතකොට ආරණ්‍යයකට දුවගෙන එනවා. කියන්නේ සිල්වත් හාමුදුරු කෙනෙකුට සිවුරක් පූජා කරන්න කිව්වම ආරණ්‍යයට දුවන් එන්නේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ ඔක්කොම දුස්සීලයි වගේ හිතාගෙන. එන ආරණ්‍යෙ ඉන්න හාමුදුරුවෝ අනිවාර්ය සිල්වත් කියලා හිතනවා. එහෙම හිතන්නට එපා පින්වත්නි. මොකද මේ ගෞතම හාමුදුරුවෝ ඔය හැම එකකම ඉඳලා පුරුද්ද තියෙනවා. අපිට අපි හොඳටම දන්නවා ආරණ්‍යවල සිල්වත් හාමුදුරුවෝ වගේම පන්සල්වල හොඳ සිල්වත් හාමුදුරුවෝ තියෙනවා. ඒ වගේම ආරණ්‍යවල දුසීල හාමුදුරුවෝ ඉන්න අවස්ථාවක් තියෙනවා. පන්සල්වල දුසීල හාමුදුරුවෝ ඉන්න අවස්ථාවක් තියෙනවා. දානය පූජා කරන්න ගියාට පස්සේ සිල්වත් දුසීලකම් හොයන එක තාම දැන් ඔය ඇත්තන්ගේ පැත්තෙන් ඔය ඇත්තෝ ඒක දානේ මහත්ඵල මහානිසංස වෙන්න හිතන් කරන දේ තමයි. හැබැයි ඒක සංඝයාගේ පැත්තෙන් ඉතාම අඩුවෙන් තමයි ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතාම කිව්ව එක ඔබට සිල්වත්ම ස්වාමින්වහන්සේ නම ඒ සීලය ආරක්ෂා කරන්නේ සිල් රැකීම පිණිස නම් උන්වහන්සේ තුල මෙන්න මේ අල්පේච්ඡතා ගුණයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ගුණය හංගන අල්පේච්ඡතාව. එහෙම අල්පේච්ඡතාවයක් තියෙනවා. ඒක තමයි මේ කියන දෙවෙනි අල්පේච්ඡතාවය. ගුණය හංගන අල්පේච්ඡතාවය. ගුණයක් වඩන තමන්ගේ ගුණය සීලය ආදී ගුණ හංගන අල්පේච්ඡතාවය කියලා කියන්නේ අපි සමහර වෙලාවට ප්‍රඥාවක් තියෙනවා නම් එක්ක තමන් විවේකයක් ඇසුරු කරනවා නම් භාවනා කරනවා නම් මේවා හංගන යම් විදිහකට මිනිස්සු දැනගන්නවට කැමති නැහැ. ඒක අල්පේච්ඡතාවයක්. ඔය අල්පේච්ඡතාව කියන එකේ ගුණයක්. එතකොට පින්වත්නි දැන් ඔය ඇත්තු සිල්වතුන් හොයනකොට සැබෑම සිල්වත් භික්ෂුවක් කවදාකවත් මේ මම සිල්වත් කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඒතර පෙන්වන්න උත්සාහ කරනවා නම් එතනම යම් සීලයක් අඩුයි. ඒතර පින්වත්නි ඔබට සිල්වත් හාමුදුරුවෝ හොයන්න බෑ. ඒ නිසා හරියට හොයන්න බෑ. හරි සිල්වත් භික්ෂුවක්. ඒ නිසා
ඉතාම සුදුසු ක්‍රමේ තමයි ඔබ හිත පහදගෙන ඔබ සීලයක පිහිටලා දන් දෙන එක. මොකද ඕකෙදි මම අවවාදයක් මෙහෙම කරන්න. සීලයක් රකින කෙනෙක් තවත් සීලයක් රකින කෙනෙකුට දෙන දානේ හරි ආනිසංසයි. ඒ වගේම දුස්සීල කෙනෙක් දුස්සීල කෙනෙකුට දෙන දානේ මහත්ඵල නැති වුණත් ආනිසංස තියෙනවා. දුස්සීල කෙනෙක් සිල්වත් කෙනෙකුට දන් දෙනවා. එතකොට දුස්සීල කෙනෙක් සිල්වත් කෙනෙකුට දන් දෙනකොට ඒකේ පිළිගන්න කෙනාගේ පැත්තෙන් ආනිසංස රැස් වෙනවා කියනවා. දුස්සීල නැති සිල්වත් කෙනෙක් දුස්සීල කෙනෙකුට දන් දෙනවා කියනවා. ඒකේ ප්‍රතිග්‍රාහක පැත්ත දුසීලුණාට, පිළිගන්න පැත්ත දුසීලුණාට, පිළිගන්වන පැත්ත සිල්වත් නිසා එතෙන්දී පිළිගන්වන කෙනාගේ පැත්තෙන් ඒ දානෙ ආනිසංස හැදෙනවායි කියනවා. එහෙනම් පින්වත්නි, ඔය ඇත්ත දානයක් දෙනකොට දානෙ ආනිසංස හොඳට ඔබට අවශ්‍ය නම් දානය පූජා කරන්න යන ඒ ස්වාමීන් වහන්සේගේ සීලේ පැත්ත වගේම ඔය ඇත්තන්ගේ සීලේ පැත්ත ගැනත් ඔය ඇත්ත හිතන්න. එතකොට ඔය ඇත්ත අනිවාර්යෙන් සීලක පිහිටලා හොඳට ඒ දානෙ පූජා කරන්න දින ගානක ඉඳලා ඔබ එවෙනුවෙන් බොහොම සතුටින් සූදානම් වෙන්නේ, ඒ සූදානම් වෙන එකට අදාළ කාරණයක් තමයි ශික්ෂාපද බිඳෙන්නේ නැති වෙන්න හොඳට සතුටින් ආරක්ෂා කරගෙන තමන් පූජා කරන දානෙ පූජා කරන්න ගිහිල්ලා. දුසීල කෙනෙකුට පූජා කරන්න උනත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ඇත්තන්ගේ පැත්තෙන් ඒ දානි ආනිසංස වලට හොඳ අවස්ථාවක් හැදෙලා ඔබ සිල්වත් නිසා. ඒ නිසා පින්වත්නි, දානයක් දෙනකොට බාහිර සිල්ලුතුන් හොයන බොහෝ දෙනා අපි දන්නවා තමන් සමහරලාට සිල්වත් නැහැ. මහා දුර යනවා අරණ්‍ය වලට ගිහිල්ලා දන් දෙනවා සිල්ලුතුන් හොයාගෙන ගිහිල්ලා. ඊට පස්සේ එන ගමන් කොහේ හරි කැලයක් ළඟ නවත්තලා බෝතල් ටිකක් තෙලීට නම් බීගෙන එන මිනිස්සුත් ඉන්නවා. දානෙ දීලා එන ගමන් බොනවා. එහෙම සමහරු ඉන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට යන්නේ අනුරාධපුරේ නම් ආරණ්‍යකට දානෙ ටික දීලා අපි දන්න සමහරු හැමෝම එහෙම නැහැ. හැබැයි පින්වත් සමහරු ඉන්නවා එහෙම. ඊට පස්සේ ඒක ට්‍රිප් එකකුත් ගිහිල්ලා ඒ ගමන්ම නොඑක් විදිහට තමන්ගේ ශික්ෂාපදත් බිඳෙන විදිහට හැසිරිලා එයා එනවා. ඉතින් එතකොට දානය පූජා කරන කෙනාගේ සීලෙ පැත්ත ගැන හිතන්නේ, පිළිගන්නන කෙනාගේ පැත්ත විතරක් සීලෙ ගැන හිතනවා. කියන්නේ දානේ ආනිසංස වලට බලපාන එහෙනම් ඒ පැත්ත විතරක් නෙමෙයි. පින්වත්නි, එතකොට මේ අල්පේච්ඡතා ගුණේ ස්වභාවය ඔබට කිව්වේ ಗುಣ හංගන. තමන්ගේ ශ්‍රද්ධාව උනත් පෙන්වන්න යන්නේ නැහැ. වීරිය, සමහරලාට කෙලෙස් ප්‍රහාණය කරන්න වීරියක් තියෙනවා. ඒ වීරිය ලෝකයාට පෙන්වන්න උත්සාහ කරන්නේ නැති එක අල්පේච්ඡතා කියන ගුණය. තමන් තුළ තියෙන විවේකය ඇසුරු කරගන්න, සිල් ආරක්ෂා කරගෙන ප්‍රඥාව දියුණු වෙන, එහෙම නැත්නම් සමාධියක් වඩන මේ කිසිම ගුණයක් පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් ඔය වගේ සමහර වෙලාවට අතීතයේ ගිහි පැත්තෙනුත් පැවිදි පැත්තෙනුත් බොහෝ ස්වාමීන් වහන්සේලා සහ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව ඉඳලා තියෙනවා මේ ගුණය පෙන්වන්න උත්සාහ කරන්නේ නැති. අර හත්තාලවක උග්ග මගේ මතකේ හැටියට ඒ පින්වන්ත උපාසක මහත්තයෙක්, මෙතුමා ගැන බුදුරජාණන් වහන්සේ ගුණ හතක් කියනවා. මේ විදිහට එතුමා ළඟ බොහෝ ගුණ තියෙනවා කියලා. එතකොට මෙතුමාගේ ගුණ එකින් එක බුදුරජාණන් වහන්සේ මේ හතම කිව්වට පස්සේ ඔය හත අහගෙන ඉන්න එතන එක්තරා ස්වාමීන් වහන්සේටම, ඒ ස්වාමීන් වහන්සේට හිතෙනවා මේ සිටුතුමා කොච්චර වාසනාවන්ත කෙනෙක්ද. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් යම්කිසි ගිහි කෙනෙකුගේ ගුණ හතක් සංඝයා අභියස කියනවා කියලා කියන්නේ ඒ මහත්තයා මොනතරම් භාග්‍යවන්තයිද. ඇත්තටම ඔබ හිතන්න පින්වත්නි, දැන් අද කාලේ අපි නිකන් හිතුව ඒ මහත්තයෙකුත් නැති තැනක මහත්තයෙක් ඕනේ බුදුරජාණන් වහන්සේ ගන්න නැතුව අපි හිතමු කවුරු හරි ඔබ ගරු කරන වටිනා බහුශ්‍රුත ධර්මදර විනයදර හොඳ දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් ඉන්න කියලා ඔබ බොහෝ සතුටින් පිළිගන්න ස්වාමීන් වහන්සේ නමක්. අපි කියමු ඒ ස්වාමීන් වහන්සේ ඔය ඇත්තන්ගේ නම කියලා ඒ ස්වාමීන් වහන්සේ ළඟ ඉන්න සංඝ පිරිසකට ඔබේ මෙන්න මේ ගුණ තියෙනවා කියලා, අසවල් මහත්තයාගේ මේ ගුණේ තියෙනවා කියලා ගුණ හතක් කිව්වොත් එහෙම මේ තමන්ගේ ළඟ ඉන්න ස්වාමීන් වහන්සේලාට එතකොට පින්වත්නි ඔබ කොච්චර වාසනාවන්තයිද කියලා ඔබට හිතෙනවා. ඔබ හිතන්නේ ඒක බුදුරජාණන් වහන්සේගෙන් සිද්ධ වෙනවනම් ලෝකෙට පහළ වෙන දුර්ලභ බුදු කෙනෙක් මේ විදියට ගිහි කෙනෙකුගේ ගුණ ටිකක් සංඝයා අභියස කියනවා කිව්වට පස්සේ ඒක හරි විශේෂ දෙයක්. ඉතින් ඒ නිසා ඒකට සතුටු හිතුන අර එතන හිටපු ස්වාමීන් වහන්සේ නමකට. ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අර මහත්තයාට කියනවා සිටුතුමනි ඔබ මහා පුදුම වාසනාවන්තයි. ඔබේ ගුණ හතක් බුදුරජාණන් වහන්සේ කිව්වයි කියනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේම කියනවා ඔබතුමා ළඟ මේ ගුණේ තියෙනවා කියලා කිව්වා හතම කියාගෙන යනවා අර ස්වාමීන් වහන්සේ. දැන් මේ හත අහගෙන හිටිය අර සිටුතුමා ආගෙන ඉඳලා ඔබ දන්නවද පින්වත්නි
එතුමා මේ භික්ෂුවගෙන් ඇහුවේ මොකද්ද කියලා. ස්වාමීනි, ගොඩාක් කට්ටිය හිටියේ නෑ නේද එතන කියලා හෙව්වා. ඇයි කියලා හෙව්වා. අනේ නෑ එහෙම මේ ගොඩක් අයට කී කියන්න එපා සයන්හස කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ භික්ෂුව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ඒකත් කිව්වා. ස්වාමීනි, ඔබ වහන්සේ දා අර මහත්තයාගේ ගුණ කිව්වා, මං ඒ මහත්තයාට ගිහිල්ලා ඕගෙන කිව්වා මේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම ගුණ හතක් ගැන කිව්වයි කියලා. අනේ ස්වාමීනි, ඒ මහත්තයා එකපාරට ඇහුවේ මෙහෙම එකක් නේ, එතන වැඩි කට්ටිය හිටියේ නෑ නේද කියලා කාටවත් කියන්න එපා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවට කියන, භික්ෂුව එහෙනම් හත අටක් කියලා මතක තියාගෙන තව එකක් එකතු කරගන්න. ඒ තමයි ඔය ගුණය පෙන්වන්න අකමැති අපිච්ච කියන අටවෙනි ගුණය ඔන්න දැන් එකතු කරගන්න කිව්වා. එතකොට අර කිව්ව ගුණ හත ගොඩක් අයට කියන්න එපා, දැනගන්න සලස්සන්න එපා කියලා කියපු එක අටවෙනි ගුණේ. එහෙම ශ්‍රාවක ශ්‍රාවිකාව එදා හිටිය පින්වත්නි, දැන් අද අපිට මේ රටේ ඇතුලේ ඔබ දන්නවා සමහර වෙලාවට තමන්ගේ මොකක් හරි, ඒ කියන්නේ මට තමයි අවබෝධ වෙලා තියෙන්නේ කියලා තමන්ගේ අවබෝධය ගැන ලෝකෙට කියන්න උත්සාහ කරන විවිධ ගිහි පැවිදි අය අපිට පේනවා. තමන්ගේ තියෙන විවිධ ගුණ ලෝකෙට ප්‍රකාශ කරගන්න උත්සාහ කරන විවිධ අය අපිට පේනවා. සමහරట్లాට මේ ධාතුන් වහන්සේලාගෙන් පවා හිම කටයුතු කරනවා. දැන් ඔබට ආරංචි වෙනවා එක්තරා මහත්තයෙක් ගැන, මේ මහත්තයාට ගමේ මිනිස්සු හරි බයයිලු. මොකද්ද කාරණේ බලනකොට මේ මහත්තයාට ඕන කරඬුවක් තියලා අදිස්ථාන කරලා ගේ ඇතුලේ තියලා මිනිස්සු ටික එළියට යවලා අර කරඬුවට ධාතු වඩම්මන්න පුළුවන්. මොහොතෙන් වඩම්මලා දෙනවලු. ඕන කෙනෙක්ට කරඬුවක් ගෙනihin දෙන්න තියෙන. දැන් මට ඊට පස්සේ කතා කරලා අහන්න එපා අනේ ආන්දරණේ මහත්තයා ඉන්නේ කොහෙද කියලා. කරඬුස්සන් කියලා මේ මහත්තයාගෙන් ධාතු ගන්න. පින්වත්නි, ඒ මිනිස්සයා ওই ගමන් ඉතින් විවිධ දේවල් කියනවලු. එයා ළඟ තියනවලු සිද්ධාර්ථයන් වහන්සේගේ කිරි දත පවා තියනවලු. ඉතින් මේ වගේ අර දැන් තමන්ට ගරුත්වේ හදාගන්න සමාජය තුළ මම මහා ශ්‍රේෂ්ඨ චරිතය, මට අසවල් දෙවිවරු මං යාළු කරගෙන ඉන්නේ, දෙවිවරුන්ගේ මම මෙහෙම මෙහෙම ගෙනල්ලා ධාතුන් වහන්සේලා ඕන වෙලාවක මට ධාතු මේ ගෙන ගන්න පුළුවන්, මං හරි සිල්වත්ව මෙතන මේ වැඩ ටික කරන්න කියලා පෙන්නන මිනිස්සු හරියට ඉන්නවා සමාජේ. තමන්ගේ සීලය ගැන තමන් හරියට බුදුගුණ භාවනා කරලා මේ බලෙන් මේවා ගෙන්නගන්නේ බුදුගුණ බලෙන්. එතකොට මෙයා මේ බුදුගුණ භාවනා වඩලා මේ විදිහට දේ කරනවා කියලා ගුණයක් හැටියට අර සමාජය තුළ පතුරලා ඒකෙන් ගරුත්වයක් ගන්න බලාපොරොත්තු වෙන මිනිස්සු හරියට ඉන්නවා. එතකොට පින්වත්නි, මේ මහිච්ඡතා ගුණයක් මේ අගුණයක් කියලා ඔබ තේරුම් ගන්න මහිච්ඡතාවය. එතකොට අල්පිච්ඡතා අපිච්ඡතා කියන මේ ගතිගුණේ ආපු ශ්‍රාවකයෝ තමන්ගේ තියෙන ගුණ ලෝකෙට පෙන්වන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒකින් කියන්නේ කටපියන් ඉන්නවා කියලා. දැන් දසකතා කතා කරන කල්යාණ මිත්‍රයෝ හැමතිස්සෙම වීරිය ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ මම නම් මෙහෙම වීරියවන්තයි, මම මෙහෙම වීරියවන්තයි, මං අසවල් විදියට කෙලස් දුරු කරනවා, මට මෙහෙම එතනකොට මං ප්‍රහාණය කරනවා කියලා තමන්ගේ වීරිය ගැන කියවන එක නෙමෙයි, වීරිය ගැන කතා කරනවා කියලා කියන දසකතාවල අනිත් කෙනාගේ වීරිය වැඩි වෙන විදියට හැමතිස්සෙම ඒකේ ಗುಣ කියනවා. මෙහෙම වීරිය ඇති කරගන්න ඕනි කිය හැමතිස්සෙම දෙන්නට මේක අදාළ විදිහට සාකච්ඡා කරනවා. මිසක් කවදාකවත් පින්වත්නි තමන්ගේ ගතිගුණ පෙන්වන්න උත්සාහ කරන. මට මතකයි එක්තරා රහතන් වහන්සේ නම, උන්වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න උන්වහන්සේගේ හැකියාව ගැන එක්තරා මහත්තයෙකුට ආස හිතෙලා, දැන් මේ මහත්තයාගේ වදේ අනේ ස්වාමීනි 이르දියක් පෙන්වන්නකෝ පෙන්වන්නකෝ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දොර කුටියට ඇතුල් වෙලා දොරේ අගුලේ අර කවුළුවෙන් යතුරු දාන කවුළුවේ ඒ හිලෙන් ගිනි දැල්ලක් පිට වෙන විදිහට 이르දි ප්‍රාතිහාරයක් පාලා අර මහත්තයාට දැන් ඕකට හිතට හරි සතුටු හිතුණා. සතුටු හිතෙලා අනේ ස්වාමීනි, ඔබ වහන්සේ හැමදාම මේ කුටියේ වැඩ ඉන්න ස්වාමීනි, මම ඔබ වහන්සේට මේ ජීවිතයේ ඇති තාක්කල් හරි උපස්ථාන කරන්නම් කියලා දැන් ඉල්ලීමක් කරනවා අර 이르දිය දැක්ක සතුටට. එතකොට මේ මහත්තයා දැන් අර ස්වාමීන් වහන්සේගේ 이르දිය වෙනුවෙන් සතුටු හිතෙලානේ ජීවිත කාලෙම උපස්ථාන කරන්නම් කියන්නේ. ඒවට රහතුන් සූදානම් නැහැ පින්වත්නි. රහතන් වහන්සේ ඒක දැනගත්තු වහාම උන්වහන්සේ අර මහත්තයරත් නොකියම එතනින් වඩිනවා. මේ වගේ රහතන් වහන්සේලා සමහරලාට තමන්ගේ ಗುಣ මතු වෙනකොට ඒක තව කෙනෙක් දැනගන්නකොට ඒ ගුණය දැනගන්නවට අකමැතිකමට එතනින් අයින් වෙනවා. ඒක තියෙන අල්පිච්ච ගුණය, අල්පේච්ඡතාව. මේකට අදාළ ගතිගුණ හංගන එක මේ ලංකාවේ මිනිස්සුන්ට වර්තමානයේ අපිට පේනවා අඩුම්ම තැනක තියෙන්නේ. නිර්මාංශ වෙච්ච ගමන් උඹල කඩ කෑල්ලක්වත් මං කන්නේ නැහැ නේ කියලා ලෝකෙ වටේම කියවන්න පටන් ගන්නවා.
අහුවෙන අහුවෙන තැන්වල කතා කරනවා. පහුගිය දවස්වල එක්තරා දරුවේ මට පණිවිඩයක් කියනවා, මේ ඔබ වහන්සේ නිර්මාංශ වෙන එක ගැන මොකෝ හිතන්නේ? මං කෝ හොඳයි. ඊට පස්සේ මගෙන් අහනවා, ඔබ වහන්සේ නිර්මාංශයිද? දැන් මෙයා එයාගේ අන්තර්ජාල ඔය Facebook එයාගේ ගිනුමක් තියෙනවා ඒ දරුවගේ. මේ ගිනුම පුරාම අපි නිර්මාංශ වේදියෝ ගියාගෙන නම් ගහගෙන මහ පුදුමාකාර විදිහට මේ ලෝකෙට පෙන්වන්න උත්සාහ කරන තරම තදින් මම උඹලකට ගැහැලක්වත් කන මනුස්සෙක් නෙමෙයි කියලා. එතකොට ඒක තමන්ගේ ප්‍රතිපත්තියක් හිටියට දැන් රකින්නේ අනේ අර අහිංසක සත්තු වෙනුවෙන් නම් ඒක ලෝකෙට මේ තරම් පෙන්වන්න උත්සාහ කරලා මේ මම නිර්මාංශවාදියෙක් කියකිය පෙන්වන්න උත්සාහ කරන එක තුළ තමන්ට එකින් ලකුණු දාගෙන ಗುಣ පෙන්නගෙන තමන්ගේ ගුණේ ලෝකයාට පෙන්වලා ලෝකයාගේ ගෞරවේ නම්බුනාම බලාපොරොත්තු වෙන එක තුළ අර සතාටත් කරන නින්දාවක්. ඒ කියන්නේ මේ මැරිච්ච සත්තුන්ගේ නාමයෙන් මෙයාගේ ගුණේ හදාගෙන මෙයාගේ නම හදා ගන්නවා. ඒ නිසා අපිට පේන ලංකාවේ හරියට ඉන්නවා තමන්ගේ ගුණ පෙන්වන්න උත්සාහ කරන අය. හතර පොයට සිල් ගන්න උපාසකම්මලා කී දෙනෙක් සමාජය තුළ සාමාන්‍ය කියෝ කියන්න උත්සාහ කරනද, මම හතර පොයට සිල් ගන්නවා කියලා. එතකොට ඒ වගේ ලක්ෂණ අපි පුළුවන් තරම් පින්වත් හංග ගන්න ඕනේ. ඔයත්තු නෙත් ශ්‍රවණය කරන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ තුළ මේ අප්පිච්චතා කියන ගුණය දියුණු කරගන්න උත්සාහ කරන්න, එතන කුසලයක් වැඩෙනවා. ඒ කුසලයට ඔබ කැමැත්තක් ඇති කරගන්නවා. මේ අපේක්ෂතාවේ නැති කෙනාට කවදාකවත් හිත වැඩෙන්නේ. ඒ කියන්නේ තමන් වඩන සීලය, තමන්ගේ වීරිය, තමන්ගේ ගුණය, තමන් තුළ වැඩෙන ප්‍රඥාව මේවා පෙන්වන්න උත්සාහ කිරීම තුළ ඔබට කවදාකවත් ඒ ධර්ම මාර්ගය නිවන කරා ගෙනියන්න බෑ. මොකද අඤ්ඤාහි ලාභූප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිනිය. ඔබ නිවන් මඟ තුළ හෝ ලාභයක් උපදවන්න බලනවා. ඔබේ ලාභය අන්‍යයන්ගේ ප්‍රශංසා වෙන්න පුළුවන්. ප්‍රශංසා ලාභය ලබන්න ඔබ නිවන් මඟ වඩන හැටි පෙන්වන්න උත්සාහ කිරීම තුලම වෙලා තියෙන මොකද්ද? ඔබ අඤ්ඤාහි ලාභෝප නිසා කියන ලාභය උපදින මඟ අනිකක් කියපු මඟ යන්න පටන් ගන්න. ඒතර ඔබ නිවන් මඟෙන් ඈත් වෙනවා. ඒ නිසා අප්පිච්චතා කියන මේ ගුණ හංග ගන්න ලක්ෂණය නිවන් මඟ යන්න අවශ්‍ය කෙනෙකුට අනිවාර්යෙන්ම ඕනේ. දැන් අපි කරුණු දෙකක් කතා කරා. ප්‍රත්‍යල්පේච්ඡතාවය. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවේ තේරුම් අරගෙන යැපෙන කෙනා. ඒ කාරණේ ගැන අපි කෝ ගොඩක් කතා කරන්න තිබුණත් දන්න කාරණේ නිසා ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ කියලා. එතකොට අඩු දෙයකින් ජීවත් වෙනවා කියන ප්‍රත්‍යල්පේච්ඡතාවය, ඒ වගේම ගුණ හංග ගන්න අල්පේච්ඡතාවය. මේ ගුණ සංගවන අල්පේච්ඡතාවය කියන කාරණය තමන්ගේ ජීවිතය තුළ තියනවාද කියලා හැමතිස්සෙම ශ්‍රාවකය ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. ඊළඟට පින්වත්නි අපි බලමු දුතාංග අල්පේච්ඡතාවය. දුතාංග අල්පේච්ඡතාවය කියලා කියන්නේ දුතාංග තියනවා මේ දුෂ්කර අංග කියලා ශාසනය තුළ ප්‍රතිපත්තියට අදාළ කාරණා. මේක දුතාංග වලටම සම්බන්ධ අල්පේච්ඡතාවයක්. ස්වභාවයෙන්ම පින්වත්නි සෑම දුතාංග ධාරියෙක්ම ඒ දුතාංගය වඩන්නේ බොහොම දුෂ්කර විදියට, බොහොම අමාරුවෙන්. එතකොට දුතාංගයක් අමාරුවෙන් වඩනකොට ඒ දුතාංගය ආරක්ෂා කරන ශ්‍රාවකයා නිතරම උත්සාහ කරනවා තමන්ගේ දුතාංගය තුලින් කෙලෙස් දුර වෙන විදිහට හැසිරෙන්න. දුෂ්කර අංගයක් වඩන්නේ මේකයි. මොකද කෙලෙස් අධිකය බලන දුතාංග වඩනකොට කෙලෙස් වලට යම් පහරක් දෙන්න. එතකොට ඒ දුතාංගය තවය දැනගන්නවා කියලා කියන්නේ පහර දෙන්න කොහොමත්ම බෑ. තවත් කෙලෙස් වැඩෙනවා. ඒ නිසා දුතාංග හංගන එකට තමයි දුතාංග අල්පේච්ඡතාවය කියලා කියන්නේ. එක්තරා ස්වාමින්වහන්සේ නමක් ඉඳලා තියෙනවා මහා කුමාර කියලා. ඒ ස්වාමින්වහන්සේ සෝසානිකංගේ ආරක්ෂා කරපු ස්වාමින්වහන්සේ නම. උන්වහන්සේ පින්වත්නි අමුසොහොනේ උන්වහන්සේගේ පැවිදි කාලය තුල එක දිගට අවුරුදු 60ක් හැම රාත්‍රියකම සැතපෙලා තියෙනවා. අවුරුදු 60ක් සොහොනේමයි ජීවත් වෙලා තියෙන්නේ උන්වහන්සේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අමුසොහනක ජීවත් වෙනවා තියා මේ ජීවත් වෙ ඉන්න මිනිස්සු අමුසොහනක් ළඟින් රැහැට යන්න බයයි. එතකොට අමුසොහනක අවුරුදු 60ක් භාවනා කරගෙන උන්වහන්සේ ඉද්දී උන්වහන්සේ ඉන්නේ කොහෙද කියන එක ගැන ඒ 60 තුල එක හාමුදුරු කෙනෙක්වත් දැනගෙන ඉඳලා නැහැ. අවුරුදු 60ක් එහෙම එක හාමුදුරු කෙනෙක්වත් දන්නේ නැතුව ඉන්නවා කියන එක ඔබ හිතන්න. එතන වඩන්නේ අර දුතාංග කියන අල්පේච්ඡතාවය. අවුරුදු 60ක් නිකන් සුළුපටු කාලයක් නෙමෙයි. එතකොට පින්වත්නි ඒ තරම් කාලයක් කිසිම භික්ෂුවක් නොදැන ඒ වගේ සොහනක වාසය කරපු ඒ ස්වාමින්වහන්සේ ළඟ ඒ අල්පේච්ඡතා ගුණය හොඳට තිබිලා තියෙනවා. ඒ වගේ දුතාංග ආරක්ෂා කරපු ගොඩාක් ස්වාමින්වහන්සේලාගෙන
විශේෂ සිදුවීම් තියෙනවා අතීතයේ සිද්ධ වෙච්ච. දැන් ඔය ස්වාමීන් වහන්සේ අවසාන කාලේ අරහත්ත්වයට පත් වෙන්න පවා ඒ කිසිවෙක් නොදැන, ඒ කියන්නේ දෙවැන්නේ නොදැන, මම මේ සෝසානික දුතාංගේ ආරක්ෂා කරගෙන වාසය කරානේ කියලා උන්වහන්සේ තුල ඇති වෙච්ච අල්පේච්ඡතාවය ගැන සිහි කරලා ඇති වෙච්ච සතුටටම උන්වහන්සේට සමාධිය හොඳින් වැඩිලා තියෙනවා. ඒ සතුටට මේ ශාසනය තුල මොනතරම් උතුම් ගුණ වඩන්න පුළුවන්ද, මොනතරම් ගුණ වැඩෙන ශ්‍රාවකයෝ ඉනවද කියලා පින්වත්නි අපිටත් මේවා එනකොට හිත පහද ගන්න පුළුවන්. දැන් මං තව සිද්ධියක් කියනනම් ඔබට ඔය සහෝදරයෝ දෙන්නෙක් වෙලා මහාන වෙනවා. එතකොට ගිහි කාලෙත් එකට හිටපු සහෝදරයෝ දෙන්න අයියලා මල්ලිලා දැන් මේ දෙන්න ඇවිල්ලා මහාන වෙන්නෙත් එක ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේලා විදියට. එතකොට පැවිදි සහෝදරකමක් තියෙනවානේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා සෑගිරි පර්වතයේ තමයි පැවිදි වෙලා වැඩ ඉඳලා තියෙන්නේ. බාල ස්වාමීන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේගේ උපස්ථායකයාගෙන් දවසක් හම්බෙන උක්දඬු කීපයක්. දැන් මේ උක්දඬු ටිකත් අරගෙන මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා තමන්ගේ අර මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ, ලොකු ස්වාමීන් වහන්සේ, ඒ තමන්ගේ වැඩිහිටි සහෝදර ස්වාමීන් වහන්සේව මොන ගැහෙන්න යන්න. මේ උක්දඬු ටික අරගෙන ගිහිල්ලා විකාලේට කලින් මේ ටික පූජා කරගන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට මේ ටික ගෙනියනකොට අර ස්වාමීන් වහන්සේ වළඳලා ඉවර වෙලා දැන් මේ මුව සෝදන්න සූදානමින් ඉන්නවා. සාමාන්‍යයෙන් පින්වත්නි එහෙම වළඳලා අවසන් කරාට පස්සේ දුතාංගයක් තියෙනවා ඒකාසනිකංගේ කියලා. ඒ දුතාංගේ ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා වළඳලා ඉවරනාට පස්සේ ආපහු දෙයක් කරගන්නේ නැහැ. වළඳලා ඉවරනහම ඒක ඉවරයි එතන. ආපහු ඒකට තව කෙනෙක් මොකක් හරි එතනින් නැගිටලා දැන් ගියාට පස්සේ තව මොනහරි ගෙනාවා කියලා එහෙම ගන්නේ නැහැ. දැන් මේ උක්දඬු ටික ගෙනල්ලා දෙනකොට වළඳලා ඉවර වෙලා එතනින් නැගිටපු මේ ස්වාමීන් වහන්සේට මේ තමන්ගේම සහෝදර ස්වාමීන් වහන්සේ ගෙනත් දෙන්නේ අනේ දැන් අවශ්‍ය නැහැ කිව්වා. දැන් අවශ්‍ය නැහැ කිව්වේ අර දුතාංගේ රකින්න හින්දා. එතකොට අර බාල සහෝදර ස්වාමීන් වහන්සේ මේ ටික ගෙනත් දුන්න ස්වාමීන් වහන්සේට නිකන් එකපාරට මේ ස්වාමීන් වහන්සේ මේ දුතාංගේවත් රකින්නවද කියලා හිතාගෙන අහනවා. ඔබ වහන්සේ ඒකාස නිකන් ගෙවට නෝද කියලා ඇහුවා. එහෙම ඇහුව ගම උන්වහන්සේ නිහඬවම හොන්න ඔක දෙන්න කියලා අර උක්දඬු ටික ඉල්ලගෙන පින්වත්නි වාඩි වෙලා වළඳනවා. ඔබ දන්නවද මේ ස්වාමීන් වහන්සේ දැන් අර උක්දඬු ටික ඉල්ලගෙන ඒ විදියට වාඩි වෙලා වළඳලා ආපහු මුව සෝදගත්තට මුන්නහන්සේ මේක අවුරුදු 50ක කාලයක් ආරක්ෂා කරගෙන ආපු දුතාංගයක් කියලා. ඒ කියන්නේ එච්චර කාලයක් ආරක්ෂා කරගෙන ආපු දුතාංගේ බින්දා. ඇයි බින්දේ දැන්? අර තමන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ ඇහුවා ඔබ වහන්සේ මේ අසවල් දුතාංගයත් සමාදන් වෙලාද කියලා. දැන් ඒ කියන්නේ මේ අවුරුදු 50ක් තිස්සේ තෝක රැකලා තින්නේ දන්නේ නැතුව. දැන් මේ වෙලාවේ අහනකොට පොඩ්ඩි උත්තරය දෙන්න තියෙන්නේ. අනේ ඔව් කියලා කියන්න තිබ්බා. හැබැයි ඔව් කියන වචනේ නොකිය අවුරුදු 50ක් තිස්සේ රැකපු එක කැඩුවා. ඒ කියන්නේ උන්වහන්සේ ඒ දුතාංගේ එක ශික්ෂාපද නෙමෙයි, ඒක තමන්ගේ කෙලෙස් වලට පහර දීම වෙනස වඩන වැඩි හොඳට රකින්න ප්‍රතිපත්ති. මේ දුතාංගේ බිඳින්න සූදානම් අල්පේච්ඡතාවේ බිඳින්න සූදානම් නැහැ. ඒ කියන්නේ දුතාංගේ රකින්න බව පෙන්වන අල්පේච්ඡතාවේ දුතාංගයට වඩා වටිනවා. අවුරුදු 50ක් තිස්සේ රැක්ක ප්‍රතිපත්තියට වඩා ඒ අල්පේච්ඡතාවේ වටිනවා. මේ හරි පුදුමයි. ඒ වගේ දුතාංග මොහොතකට බිඳලා මේ කාරණාව ආරක්ෂා කරපු අල්පේච්ඡතාවේ ආරක්ෂා කරපු ස්වාමීන් වහන්සේලාගෙන සිද්ධි ගොඩාක් තියෙනවා දේශන අතරේ ওই විදියට. එතකොට පින්වත්නි තමන්ගේ සහෝදර එක්කුසේ උපන් සහෝදරය එක ගුරුවරයා ළඟ එකට මහාන වෙච්ච සහෝදර ස්වාමීන් වහන්සේටවත් මේ විදියට මම මේ දුතාංගේ රකින්නවා කියලා කියන හිතක් ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ පහළ වුණ නැහැ. ඒතර පින්වත්නි සෑගිරි පර්වතයේ හිටපු ඒ ස්වාමීන් වහන්සේලා දෙනමගේ සිද්ධිය පේනකොටත් අපිට පේනවා උන්වහන්සේ අර තරම් දුෂ්කරව රකින්න අංගයේ අවුරුදු 50ක් රැකලත් ඒක පැත්තකින් තිබ්බා කියලා කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අර උක්දඬු ටික වළඳලා ඉවර වෙලා උන්වහන්සේ මුව සෝදගෙන ආපහු ඒකාසනිකංගේ ආයි සමාදන් වුණා. එතකොට දැන් අද කාලේ නම් අපි කල්පනා කරන්නේ මේක මෙච්චර කාලයක් රැක්ක නිකන් අර රෙකෝඩ් එකක් තියෙනවා වගේ අවුරුදු 50ක් ආපහු ගිහම බින්දින්න බෑ කියලා නේ අපි හිතන්නේ. නෑ, උන්වහන්සේගේ පැත්තකින් තිබ බින්දා. ඊට පස්සේ උන්වහන්සේ ආපහු සමාදන් වුණා. ඒ ආපහු එතකොට බින්දලා සමාදන් වෙන්නේ මේ අල්පේච්ඡතාවයට එච්චරට වටිනාකමක් තියෙන නිසා. එතන පින්වත්නි අද අපි කොහෙද ඉන්නේ කියලා නිකන් ඔබ හිතන්නේ මොන තරම් කැලේද කියලා හිතන්නේ. එච්චර වටිනා ගුණ වඩපු උත්තම ශ්‍රාවක ශ්‍රාවිකාව මේ ශාසනයේ හිටියා පින්වත්නි. මේ ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට
සසුන් වැඩුවා. ඒ එහෙම සසුන් වැඩපු ශාසනයක අපි මේ කතාබහ කරන්නේ. එහෙම කතාබහ කරන අපි අද මේ ಗುಣ නොවඩන්නේ මොනතරම් පිරිහීමක් නිසාද කියලා අපිට කල්පනා කරොත් එහෙම අපි කොච්චර අඳුරකද කියලා අපිට තේරෙනවා. එතකොට දැන් ඔය සමහර ස්වාමීන් වහන්සේලා තමන්ගේ ජීවිත කාලය තුළ මටත් හම්බෙලා තියෙන හැම ඇතැම් ස්වාමීන් වහන්සේලා එක සයන්හන්සනවා සමහර වෙලාවට මේ සැතපෙන ඉරියව්ව ප්‍රතික්ෂේප කරන දූතාංගයක් තියෙනවා. මේ සැතපෙන ඉරියව්ව ප්‍රතික්ෂේප කරන ස්වාමීන් වහන්සේ හැමදාම සැතපෙන නැතුව වැඩ ඉඳලා උන්වහන්සේටත් ඔය වගේම සිද්ධියක කියපු තැන උන්වහන්සේදා ඇලවෙලා පෙන්නලා තියෙනවා. එහෙම නෑ කියන කංගවන්න ආපහු උන්වහන්සේ අර සැතපෙන නැති කියන්නේ ඇලවෙන ඉරියව්වයි ප්‍රතික්ෂේප කරන සැතපෙන ඕනනොත් එහෙම වාඩි වෙලා සැතපෙනවා කොහේට හරි හේතු වෙලා. එහෙම එහෙම ඇතම් ස්වාමීන් වහන්සේලා අපිටත් අපේ ජීවිතේ හම්බෙලා තියෙනවා. අදටත් ඉන්නවා වින්වත්නි එහෙම. ඇලවෙන ඉරියව්ව අතහැරපු වාඩි වෙලා ඉරියව්වෙන්ම භාවනා ඉරියව්වෙම බිත්තියකට හේතු වෙලා සැතපෙන්න නිදිමතක් ආවොත් එහෙම සැතපෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එහෙම මගේ ජීවිතේ හම්බෙලා තියෙනවා. මේ ශාසනය තුළ ඒසා මහ ගුණ ඇති උතුම් ශ්‍රාවකයන්ට ඔබ නමස්කාර කරමින් මේ අල්පේච්ඡතාවේ මාත් ඇති කරගන්න ඕනි කියලා හිත අදිස්ථාන තියාගන්න. ඊළඟට අපි ඔබට මතක් කරනවා පරයාප්ති අල්පේච්ඡතාවේ. පරයාප්ති අල්පේච්ඡතාවේ කියලා කියන්නේ තමන් බොහෝ ධර්මයේ දැනගෙන තමන් තුළ බහුශෘතකමක් තියෙනවා. අන්නේ බහුශෘතකම පෙන්වන්න අකමැයි. ඒ අල්පේච්ඡතාවේ මේ දැන් අල්පිච්ච කිව්ව ගමන් අපිට එකපටර ටිකක් කාලා ඉන්නවා. ඊට පස්සේ මේ චූටි දෙකකින් පොඩි ඇඳුම් ගොඩක් නැහැ, ඇඳුම් දෙක තුනයි තියෙන්නේ. අන්නේ එහෙමනේ අපි හිතන්නේ සාමාන්‍යයෙන්. එතකොට මේ ජීවිතය තුළ තමන් දන්නා දේ අනිත් අයට දන්න බව පෙන්වන එක නොකර පුළුවන් තරම් කටයුතු කරන්න හදන අල්පේච්ඡතාවිකුත් තියෙනවා. ඒකට තමයි කියන්නේ පරයාප්ති අල්පේච්ඡතාවය කියලා. මේ පරයාප්ති අල්පේච්ඡතාවය පරයාප්ති කියලා අපි සිංහල භාෂාවෙන් පාවිච්චි කරනකොට කියනවා. මේ පරයාප්ති කියලා කියන්නේ ධර්මයේ කියා දෙන ලෝකෙට තමන් දන්න දේ කියලා දෙන ඒ ගුණය හංගගත් උත්තමයෝ ඉන්නවා. හැබැයි මේකේ තේරුම බණ කියන්නේ නැහැ කියන එක නෙමෙයි. එහෙම වුණොත් එහෙම මේ ශාසනයේ ධර්මයේ තේරුම් ගන්න අවස්ථාව ලෝකයාට නැති වෙනවා. පරයාප්ති ශාසනයේ තිබ්බොත් තමයි කියන ප්‍රතිපත්ති ශාසනයේ තියෙන්නේ. ලෝකයා මේ ධර්මයේ වඩන්නේ කියලා දුන්නොත්. කියලා දුන්නේ නැත්නම් වඩන්නේ නැති වුණොත් එහෙම ප්‍රතිවේද ශාසනය කියන මාර්ගඵල ලැබෙන එකක් නැති වෙනවා. ඒ නිසා පින්වත්නි ධර්මයේ ලෝකයාට පෙන්වලා දෙන්න ඕනේ. ලෝකයාට ධර්මය පෙන්වන එකයි තමන් දන්නවා කියලා පෙන්වන්න උත්සාහ කරන එකයි දෙක. එහෙල තමන් තමයි ලොක්ක තමන් ද තමන් තරම් දන්න කෙනෙක් නැහැ කියලා කියන උත්සාහ කිරීමක් තියෙනවා නම් අන්න එතන තමයි පරයාප්ති මහිච්ඡතාවයක් තියෙන්නේ. එතන පරයාප්ති අල්පේච්ඡතාවය වඩන කෙනා හැමතිස්සෙම තමන්ගේ දන්නා බව පෙන්වන්න උත්සාහ කිරීම නෙමෙයි කරන්නේ, ශ්‍රද්ධාවෙන් ධර්මය කියලා දෙනවා. ඒ ඒ ඒ කෙනා තමයි මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේට අවබෝධ වෙච්ච එක. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ දෙයක් කියලා උන්වහන්සේ ගැන ගෞරවය හදලා දෙමින් ශ්‍රාවකයට ධර්මය කියලා දෙන්නේ. ඒක බොහොම නිහතමානීව සිද්ධ කරන එක. මිසක් මේ මට අවබෝධ වෙච්ච එක මම දන්න එක කොහෙල මේ මගෙන් දැනගනilla කියාගෙන කියන එකක් නෙමෙයි. ඒතට එතන පරයාප්ති අල්පේච්ඡතාවේ නැහැ. පින්වත්නි, ওই පරයාප්ති අල්පේච්ඡතාවයේ වඩපු ඇතම් ස්වාමීන් වහන්සේලා මේ ශාසනයේ ඉඳලා තියෙනවා. ඔය එක ස්වාමීන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා, සා කේතක තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නම, තොට්ට බහුශ්‍රත ස්වාමීන් වහන්සේ නම. මේ ස්වාමීන් වහන්සේ එක්තරා වස්වසපු කාලෙක මුළු වස්සාන කාලෙම කිසි කෙනෙකුට කිසිම ධර්ම කරුණක් කතා කරන්න නැතුව මුළු වස්සාන කාලෙම සංඝ පිරිස අතර ඉඳලා තියෙනවා. එතකොට සංඝයා දැන් මේ ස්වාමීන් වහන්සේට කියනවලු සමහර ලාවට, ඒ කියන්නේ මුලින්ම සංඝයාට දෙනවා මේ කිසිම දෙයක් දන්නේ නැ මොඩයි වගේ නිකන් හිතලා. සමහරලාවට ඇතැම විහිළු කරනු. නමුත් මේ ස්වාමීන් වහන්සේ වස් පවාරණය කරන අවසාන දවසේ රාත්‍රියක් පුරාම මුළු ජනපදයේම පිරිසට තුම විදියට කරුණු ගලපලා තේරුම් කරලා දීලා, අර්ථ තේරුම් කරලා දීලා, ධර්මය තේරුම් කරලා දීලා, තමඤ්ඤාය ධම්මඤ්ඤාය ආදි වශයෙන් අර්ථයේ ධර්මයේ සියල්ල තේරුම් කරලා දීලා හොඳ බහුශ්‍රුත ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේ නමක් විදියට අවසාන දවසේ නාසි දේශනේ කළාට පස්සේ තමයි ගමේ මිනිස්සුයි සියලු දෙනා දැනගත්තේ මෙච්චර කාලයක් මේ නිහඬව හිටියට මේ ස්වාමීන් වහන්සේ ඉසේ මිසේ නැහෙනේ කියලා. එනිසා පින්වත්නි, අද අපි උත්සාහ කරන්නට ඕනේ පුළුවන් තරම් අපිට ධර්මය නිතර දැනගන්න ලැබෙනවා. ඔය ඇත්ත මේ දේශනා නිතර අහනවා.
අහනකොට සමහරු ත්‍රිපිටකය කියවනවාද ත්‍රිපිටක පොත් වහන්සේලා ඕන කෙනෙකුට කඩේට ගිහිල්ලා ගන්න පුළුවන් විදියට පොත් සාප්පුවල තියෙනවා. මේ පොත් වහන්සේලා අරගෙන පොත් කියවනකොට ධර්මයේ තේරුම් ගන්නකොට සූත්‍ර අලුතෙන් අලුතෙන් දැනගන්නකොට සමහර ගිහියත් තුලත් අපි දැකපු දෙයක් තමයි ඇතැම් වෙලාවට අර සමාජයේ අභියස මම මහා ධර්මදර කෙනෙක් කියන එක පෙන්වන්න උත්සාහ කරන තැන් තියෙනවා. හාමුදුරු කෙනෙක්ගේ දේශනයක් අහනකොට ඔතන ඔහුම නෙමෙයි. ඔතන අර මජ්ක්‍ධිමනිකායේ හවල් සූත්‍රයේ කියන ඕක ඔය විදිහට නෙමෙයි. මේ මෙහෙමයි ඕක එන්න ඕනේ කියලා සමහරවිට මේ දේශනාරියට තේරුම් අරගෙනත් නැහැ. අර සූත්‍රවල නම් කියලා අර ස්වාමීන් වහන්සේලාව ඒක හරියට තේරුම් අරගෙන ඒ ස්වාමීන් වහන්සේත් එක්ක ඒක සාකච්ඡා කරන එක නෙමෙයි මං කියන්නේ. ඒක සාකච්ඡා කළ යුතුයි. නමුත් ගිහියෝ ඉස්සරහ පඬිතු වෙන්න හදන ඇතැම් ගිහියොත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ බහුශ්‍රුතකම ගැන පඬිතකමින් පෙන්වන්න උත්සාහ කරනවා. එතන තියෙන්නේ පරයාප්ති අල්පේච්ඡතාවෙන මෙතන තියෙන මහිච්ඡතාවය. එහෙනම් ඔන්න අපි අල්පේච්ඡතාවේ තවත් එකක් දැනගත්තා. දැන් ඔබ කීයක් දැනගත්තද? ඔක්කොම කාරණා හතර. එකක් ඔබ ඉගෙනගත්ත මේ ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා කියලා සාමාන්‍යයෙන් සන්තුට්ටි කියන කැටත කතා කරන අර අඩු දෙයකින් ජීවත් වෙන කියන එක ප්‍රත්‍ය සම්බන්ධව ඊළඟට අපි සාකච්ඡා කළා තමන්ගේ ගුණය සංගවණ එක ගැන. ඊළඟට අපි සාකච්ඡා කළා දුතාංග ගැන ලෝකෙට පෙන්වන්නේ නැති එක ගැන. ඒක කෙලින්ම අදාළ වෙන්නේ දුතාංග ආරක්ෂා කරන චරිතවලටමයි. ඊළඟට පින්වත්නි පරයාප්ති අල්පේච්ඡතාවය. දැන් මේ කාලේ දුතාංග රකින්න ශ්‍රාවක ශ්‍රාවිකාව හරි අඩුයි. ගිහියන්ටත් රකින්න පුළුවන් දුතාංග තියෙනවා. ඒ වගේ දුතාංග ගැන සමහර වෙලාවට ආරක්ෂා කරන්න ඇතැම් කෙනෙක් හිත පෙළඹුණොත් එහෙම අපි දකින දේ තමයි සමහරලාට එවැනි තැන්වලදී ගිහියෝ අර එහෙම සමාජයක පේන නැති හින්දා දුතාංග රකින්න කියන්න උත්සාහ කරන්න පව පුළුවන්. මම මේ දුතාංග රකින්න ඒ නිසා මට එපා කියලා කියන්න උත්සාහ කරන්න පුළුවන්. මොකද මේ කාලේ අඩු හින්දා එහෙමයි. නමුත් දුතාංග රකින්න කෙනා කවදාකවත් ඒ දුතාංග පෙන්වන්න උත්සාහ කරන්නේ ඒ තුන්වෙනි අල්පේච්ඡතාවේ. හතරවෙනි අල්පේච්ඡතාවේ තමයි කිව්වේ පරයාප්ති අල්පේච්ඡතාවේ. ඊළඟට පින්වත්නි පස්වෙනි අල්පේච්ඡතාවේ මොකද්ද? අධිගම අල්පේච්ඡතාවේ. අධිගම අල්පේච්ඡතාවේ කියලා කියන්නේ මාර්ගඵලයක් ලබලා එක්ක සෝවාන් වෙලා සකදාගාමී වෙලා අනාගාමී වෙලා අරහත්ත්වයටපත් වෙලා මෙන්න මේ අධිගමයක් ලබලා තියෙද්දි මාර්ගඵලයක් ලබලා තියෙද්දි ඒ මාර්ගඵලයේ ලැබපු බව ලෝකයා දැනගන්න එකට අකමැති වෙනවා. කියන්නේ පුළුවන් තරම් ඒක ලෝකයාට පෙන්න යන්න උත්සාහයක් ගන්නෙ නැහැ. අන්නේ ගුණය මගපල්ලාභීන් තුල ඉහළින්ම තියෙන අල්පේක්ෂතාවය. අධිගම අල්පේක්ෂතාවය කියන එක. දැන් සිංහනාදයක් කරන්න ඕන වෙච්ච තැනක සිංහනාදය කරන එක වෙනයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා තමන්ගේ අරහත්ත්වය ප්‍රකාශ කරන එක වෙනයි. පාර දිගේ යන ගම පාරේ ඉන්න හැම මිනිහටම මම රහතෙක් මන් රහතෙක් ගයන්නේ නැහැ. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ කියනවා. මාර්ගඵල ලැබපු කෙනෙක් කියන්නේ නැහැ කියන එක කවදාකවත් කෙනෙක් කියනවා නේද බොරු. මගඵල ලැබපු කෙනා කියන්න සුදුසු තැන අවශ්‍ය තැන කියනවා. හැබැයි පින්වත්නි හැම තැනම කියෝ කියෝ පිස්සෙක් වගේ Facebook වලටයි YouTube වලටයි එහෙම නැත්නම් පත්තර වලටයි ඔක්කොටම තමන්ගේ මාර්ගඵලය ගැන කියෝ කියෝ යන්නේ. අධිගම අල්පේච්ඡතාවය කියලා කියන්නේ ආන් එක. අපි දැක්ක පහුගිය කාලේ සමහර මාර්ගඵල ලැබපු අය මම සෝවාන් වෙලා ඉන්නේ නැහැ කියලා කවුරු හරි කෙනෙක් මා එක්ක වාද කරලා ඔප්පු කරන්න මම මේ ලක්ෂ 20ක් දෙනවා. අන්න එහෙම බෑ මගේ බැංකු පොතේ මෙච්චරක් සල්ලි දෙනවා. පුළුවන් නම් ඔප්පු කරන්න මං සෝවන් වෙලා කියපු හාමුදුරුවරු හිටියා. අන්තිමට ඒ හාමුදුරුවෝ සකදාගාමීලා මේ වෙනකොට රහත් වෙලා ඊට පස්සේ බුදුත් වුණා. එතකොට සෝවන් වුණාට පස්සේ අර එහෙම දෙයක් කළා නෑ කියලා ඔප්පු කරන්න මම මෙච්චර සල්ලි දෙනවා කියලා පත්තරවලට කිව්වා. අපි දැක්කා ඒකෙදි අධිගම අල්පේච්ඡතාවයේ කැලේ. ඒ තියෙන්නේ තනිකර මහේච්ඡතාවය. එතන පින්වත්නි මගඵලලාභීකුගේ ලක්ෂණේ නෑ. මගඵලලාභියා සුදුසු අවශ්‍ය තැන ධර්ම මාර්ගයේ තුල ඒ වඩන පුහුණු කරන කෙනාට තමන්ගේ මාර්ගඵලෙ නොකිය ඉන්නෙත් නැහැ. දැන් සමහරු මේක අපි කතා කරනකොට හිතන්නේ මේ අපිට කියනවා ආ උවහන්සේ කියන්නේ මාර්ගඵල ලැබුවා කියන්නේ නැහැ කියලාද කියන්නේ කියලා අහනවා. නැහැ කියනවා. කියන තැන් තියෙනවා. ඕනතරම් තියෙනවා. දැන් දසධම්ම සූත්‍රයේ තියෙනවා පින්වත්නි භික්ෂුවක් හැමතිස්සෙම විමසන්න ඕන කාරණා 10ක් ගැන. ඒ 10 එක කාරණයක් කියනවා භික්ෂුව නිතරම හිතන්න කියනවා මම මරණාසන්න මොහොතේ ලෙඩ ඇඳේ ඉන්නකොට අපවත් වෙන්න කෙට්ටු වෙලා ඉන්නකොට මගෙත් එක්ක එකට ඉන්න සබ්‍රහ්මචාරින් වහන්සේ ලැබිලා ඇහුවොත් එහෙම ඔබ වහන්සේ දැන් පැවිදි වෙලා මෙච්චර කාලයක් වෙනවා
ඔබහන්සේ පැවිදි වෙච්ච කාලය තුල යම්කිසි මාර්ගඵලයක් ලබා ගත්තද? ඔබහන්සේ යම් අධිගමයක් ලැබුවද? ඔබහන්සේ යම් පැවිදි කෘත්‍ය ලබා ගත්තද? ඵලයක් ලැබුවද කියලා ඇහුවොත් එහෙම එතෙන්දි මට කට උත්තර නැතු ඔහේ නිශ්ශබ්දව බලාගෙන ඉන්න බැරි වෙන විදිහට මං ඉක්මනින්ම ධර්මයේ දකින්න උත්සාහ කරන්න ඕනේ කියලා නිතර නිතර පැවිද්ද හිතන්න කියලා කියන. ඒ කියන්නේ භික්ෂුවකට මේ ලෙඩ ඇඳේ ඉන්න වෙලාවට තවත් භික්ෂුන් ඇවිල්ලා අහන්න පුළුවන්. ඒ කාලේ ඇහුව එහෙම. උවහන්සේ මොකොත් මාර්ගඵලයක් ලැබුවේ නැද්ද කියලා ඇහුවා කෙලින්ම. ඒ අහනකොට කියන්න පුළුවන් වෙනුනට කට උත්තර නැතුව නිහඬව ඉන්නේ නෑ කියලා කියනවා. එතෙන්දි නැති වෙන විදිහට ඉක්මනින්ම මාර්ගඵල ලබන්න කියලා කියනවා. කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් පින්වත්නි, එතෙන්දි සබ්‍රමචාරින් වහන්සේලා ඇවිල්ලා අහනකොට මම මේ අධිගමල් පේචතාවේ වඩන කෙනෙක්. ඒ නිසා ඔබ වහන්සේලා මේ මාර්ගඵල ගැන හුවට මම කියන්නේ නෑ කියලා හිතලා නිහඬව ඉන්නේ නෑ. කියන්න ඕන තැන කියනවා. හැබැයි ඒක වෙනයි මේ ලෝකයාට වාද කරලා බේද කරලා විවාද කරලා ඕන කෙනෙක් ඇවිල්ලා මායක වාද කරන්න මම රහතෙක් කියලා කෑග ගහ යන්නේ නෑ. ඒ ඒතන තියෙන අධිගම අල්පේචතාවය. මාර්ගඵල ලාභියෙක් එතකොට මේ විදිහට තමන්ගේ මේ ගුණ හංගගෙන කටයුතු කරන එක කොටින්ම ඔය ගටීකාර පවා අනාගාමි වෙලා හිටියට අනාගාමි වෙලා ඉන්න බවවත් ලෝකයා දැනගෙන හිටියේ නෑ. ගටීකාර සම්බන්ධ ගටීකාර පවා තමන්ගේ මාර්ගඵල ලෝකයාට කිය කියන්න කටයුතු කරපු නැති අහිංසක මිනිස්සේ. ඒ වගේ සමහරලාට පින්වත්නි, තමන්ගේ ධර්ම මාර්ගය තුළ තමන් ලබන මාර්ගඵලයන් තමන්ට උපකාර කරපු කල්යාණ මිත්‍රයන්ට දැන් බුද්ධ කාලේ නම් සෑම රහතන් වහන්සේ නමක්ම වගේ පුළුවන් තරම් උත්සාහ කරා. බුදුරජාණන් වහන්සේ ජීවමානවදී උන්වහන්සේ ළඟට ගිහිල්ලා අරහත් ප්‍රකාශ කරන්න, ස්වාමීනි මම අසවල් මාර්ගඵලය ලබා ගත්තා කියලා කියනවා. ඒක ගොඩක් වෙලාවට අරහත්වේ. දැන් ඔය ඔබ දන්නවා තරා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන්සේ පිරිනිවන් පාන මොහොතේ පවා උන්වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ මංචකයේ ළඟට වෙලා අඬන්නේ නැතුව මේ පැත්තකට වෙලා ගිහිල්ලා උන්වහන්සේ භාවනා කරනවා. මොකද හේතුව උන්වහන්සේට ඕනුණා භාග්‍යතුන් වහන්සේ ඉද්දි කොහොම හරි උන්වහන්සේ ළඟ අරහත් ප්‍රකාශ කරන්න, පිරිනිවන් පාන්න කලින් ඒක කරගන්න. ඒ කාලේ තිබිච්ච පුරුද්දක්. එහෙම අරහත් ප්‍රකාශ කරා ඕන තරම්. හැබැයි පින්වත්නි, එය මේ අධිගම අල්පේචතාවයට හානියක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි කියමු වර්තමානයේ යම්කිසි කෙනෙක් තමන්ගේ ධර්ම මාර්ගය පරිපූර්ණ කරගත්තොත් ඒ කෙනා තමන්ට උපකාර කරපු උත්තමයන්ට, තමන්ට ධර්මයේ කියලා දීලා තමන්ට මාර්ගඵල ලබන්න උපකාර කරපු ස්වාමින්වහන්සේලා බියස ගිහිල්ලා තමන්ගේ මාර්ගඵලය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. අනිත් එක තමයි භික්ෂුවකට තමන්ගේ මාර්ගඵල ගැන උපසම්පදා වෙච්ච භික්ෂූන් අභියස ප්‍රකාශ කරනවා විනා ගිහියෙක් අභියස තියා සාමණේරයෙක් ළඟවත් කියන්න බෑ. ඒක ශික්ෂාපද තියෙනවා ඒවට. එහෙම කිය කියන්නේ නෑ. එතකොට ඒක උපසම්පදා ඇතැම් ශික්ෂාපද බිඳෙනවා. රහතුන් ඒක කරන්නෙත් නෑ. ඒ නිසා ඔබට මේ බුදුසසුන තුළ ඔය විදිහට අල්පේච්ඡතාවය කියන මේ වචනේ පුළුල් පස්සාකාරයක් තියෙනවා කියන එක තේරුම් අරගෙන ඉන්නට අද අපි මේ කාරණා ටික සිහිපත් කරේ. මේක එතකොට මේ දැන් ඔය ඉන්න තැන ඉඳලා කවදාහරි රහත් වෙනකම්ම කරන්න දේවල් මේ පහේ තියෙනවා දැන් ඉන්න තැන ඉඳලා. එතකොට අපි හැම දිනකටම පින්වත්නි මේ දේශන හාහා පිටුල දහම් දැනුමක් කෙනකොට පවා දැන් මේ ටික ඇති. දැන් ඔන්න අද මම අල්පේචිතාවයේ වර්ග පහක් දැනගත්ත කියලා ලොක්කවගේ කියලා කට්ටියට කියවන්න උත්සාහ කරනවනේ එතනම අල්පේචිතාවය බෙදිලා. එතනම ඔබට පරයාප්ති අල්පේචිතාවේ නැහැ. ඒ කියන්නේ දැන් මේ දැනගත්ත කෙනෙකුට කියෝ කියවන්න ඕනේ නැහැ. හැබැයි ඒක තමන් දන්නවා කියලා ලොකුවට කියවන්න එක නෙමෙයි. තව කෙනෙකුට බොහොම කරුණාවෙන් ආදරෙන් මෙහෙම දෙයක් තියෙනවා මේකේ කියලා අපි මේව ඇති කරගන්න ඕනේ කියලා කියා දෙන්න ඕනේ. ඒවා දසකතාවලට අයිති අප්පිච්ච කතා කියන එක එතන තියෙන නිසා ඔබ ඒක පුරුදු කරන්න. මේ කාරණා පින්වත්නි කාගේ හරි ජීවිතේ නැති අවස්ථාව ඔබට පේන්න පුළුවන්. ඒ කියන්නේ මේ කරුණ පහ නැති ඕනතරම් බිඳින අවස්ථා තියෙන්න පුළුවන්. දැන් ඒව මම දේශනාව ඇතුළෙත් කිව්වා. මම දේශනාව ඇතුළෙ කිව්වේ පින්වත්නි ඊට පස්සේ ඔය ඇත්තු සමාජ ඉස්සරහට ගිහිල්ලා අන්න අරයා ළඟ නැහැ, මෙන්න මෙයා ළඟ නැහැ, අරයටත් අල්පේච්ඡතාවේ නැහැ, මෙහටත් නැකක බැල බල යන නෙමෙයි මේ ටික කිව්වේ. ඔබ තුල ඒ ටික තියෙනවා නම් ඔබ ඒක නැති කර ගැනීමටයි මම මේ ටික කිව්වේ මේ වෙලාවේ. දැන් අපි මේක දැනගත්තට පස්සේ ඊට පස්සේ ගිහිල්ලා අන්න අරයා අරහෙම කියනවා. ඒ කියන්නේ යා ළඟ අල්පේච්ඡතාවය නැකක ඔබ හොය හොය යන්න ගියොත් එහෙම ඔබ තුල පිරිහීමක් හැදෙන්නේ. ඔබ මේ පහ දැනගත් යුත්තේ අනුන්ව මනින්න අඩිරූලක් කර ගන්නට නෙමෙයි කියන එකත් ඔබට මතක් කරනවා. ඔබ ඔබව මනින්න විතරක් මේ කාරණා පහ අඩිරූලක් කරගන්න කියලත් අවවාදයක් විදිහට ලබා දෙනවා. ඔබ ගැන මැනගෙන
අන්න මගේ ළඟ මේ අල්පේච්ඡතාවය නැති වෙලා මම මෙච්චර කල් එහෙනම් මේක කරලා තියෙන මගේ මේ අල්පේච්ඡතාව ගුණේ නැතුවයි. ඔබ තමන්ගේ ගුණේ පිණිසම පමණක් පින්වත් මේ දේශනා ටික තේරුම් අරගෙන ඔබේ ශ්‍රද්ධාව දියුණු කරන්න ලෝකයා තුල නැත්තම් මේවා නැති අය සමාජයේ ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ ඔබ ඒව හොය හොයන්න ගියොත් ඔබ හිත හැම තිස්සෙම විසිරීමෙන් පීඩාවෙන් තමයි ඔබට ඉන්න වෙන්නේ. එහෙම පීඩාවෙන් ඉන්න ඔබට මේ පහ දැනගන්න නැති එකම සැපයක්. ඇයි ඔබට මේ පහ දැන ගැනීමම දුකක් බවට පීඩාවක් බවට පත් වෙනවා නම් සමාජ ජීවිත වෙද්දී ඔබ පින්වත්නි සැපසේ වාසය කිරීමටම මේ දේශනා ප්‍රයෝජනෙට ගන්න කියලා තාම කරුණාවෙන් ඔබට මෙත්සිතින් සිහිපත් කරනවා. ඔබේ ජීවිතේ ඥාල්පේච්ච ගුණ වහ වහ වැඩේවා. ඔබට ගෞතම බුදුසසුනේම මේ ඉච්ඡාව අල්ප වශයෙන් වාසය කරන ගුණ වර්ග පහම ඔබ දියුණු කරගත් ශ්‍රාවකෙක් විදිහට ආර්ය සත්‍ය අවබෝධය පරිපූර්ණ කරගන්න භාග්‍ය වාසනාව සැලසේවා කියලා ඉතාම මෙත්සිතින් අපි මේ වෙලාවේ සෙත්පතමින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.